ගන්න පුළුවන් ජෝතිෂ ඇසුරෙන් මේ ලිපිය දෙත මාලවල ඉවලා තියෙන මොරොන්තුඩුවේ ඉඳලා නදීකා මදුවන් තියොම් කරන්න අපිට මොරොන්තුඩුව පානදුර 2013 පෙබරවාරි වෙලාවපත ලැබුවා 2019 ට අවුරුදු 6ක් වයස තිරුණා මේෂ ලග්නේ වසබ නවාංශිකේ ඉපදුනේ සෙනසුරුගේ දසාවේ අවුරුදු 10යි මාස 9යි දින 7ක් වයස යනකන් සෙනසුරු ගෙවලා එතනින් පස්සේ අවුරුදු 27යි මාස 9යි දින 7ක් වෙනකන් බුද්ධ මහා දසාව බලපවත් වෙනවා මේෂ ලග්නේ උපත ලැබූ මේ දරුවගේ ඉදිරි අනාගතයේදී අධ්‍යාපනයේ සම්බන්ධයෙන් බොහොම උසස් තත්ත්වයකට යන්න වාසනාව ලැබෙන අතර හරියට මහන්සි වෙලා පාඩම් කරලා කැපකිරීම කරලා කටයුතු කෙරුවොත් සරසවියට යන එකත් මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම තමයි පරිකරණක ශාස්ත්‍රයේ කෙරෙහි විශේෂ නමුරුතාවයක් දක්වන මේ දරුවාට ඉදිරි අනාගතයේ ඉතාමත් යහපත් අනාගතයක් ඇති බව ජ්‍යොතිෂය ඇසට පේනවා. ලග්නාධිපති අයස්ථානයේ බලවත් වෙලා පුෂ්කර කියන යෝගය මත ඉන්නවා. ආදිත්‍ය කියන යෝගය තියෙනවා. සෙනසුරා හත්යන්නේ දික් බල වෙලා ඉන්නවා. මැදිවියෙන් පස්සේ බොහෝම සැප ලබන උපතක් විදියටයි මම දකින්නේ. මේකට රාගම ඉඳලා පීටර් අප්පුහාමි මහත්මයා යොමු කරන කේන්ද්‍ර සටහන දියණීගේ කේන්ද්‍ර සටහන කියලා ලියලා තියෙනවා. 88 පෙබරවාරි මාසේ 8 වෙනිදා ඉපදුණු අප්පුහාමි මහත්තයාගේ දුව 2018 19 පෙබරවාරි වලට 31 අවුරුද්දක් වයස සම්පූර්ණ කරලා සිංහලග්නෙන් උපත ලැබලා ඉන්නේ. අවුරුදු 4යි මාස 7යි දින 4ක් කුජ ගෙවූ ඇය 22 වෙනකන් රාහුද 38 වෙනකන් ගුරුද ගෙවනවා. ඇගේ විවාහය සම්බන්ධව පරිස්සමෙන් තීරණ තීන්දුව ගත්තේ නැත්නම් අප්පුහාමි මහත්තයෝ දුවගේ පළවෙනි විවාහය සාර්ථක වෙන්න පුළුවන්. පමණක් නෙමෙයි දුව පහුගිය කාලේ ගොඩක් අකරතැබ්බල් වලට මූණ දෙන්න ඕන සිරුවීම් පෙන්නන ග්‍රහචාරයක් මම දකින අතර පහුගිය කාලයේද සෞඛ්‍ය සම්බන්ධවද නොඑක් ආකාරයේ ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීම මනස පවා පෙරලෙන්නට පුළුවන් තත්ත්වයක් ඇති වුණු බව මම දකිනවා. කෙසේ වුණත් ඉදිරි අනාගතයේ යහපත් වෙන නිසා ඒ විශ්වාසයෙන් ඔබට ඉදිරි අනාගතයේ සකස් කර ගැනීමට පුළුවන් බව කිව හැකියි. ඔහු ලිපිය සඳහන් කරලා තියෙන දියණියට තවමත් මේ වෙනකන් විවාහයක් සිද්ධ වෙලා නැහැ මංජුල් පිරිස් මහත්මයා. ඒ හින්දා මේක හරිම මානසික ගැටලුවක් පියාට. දියණිය වෛද්‍ය උපාධිය අවසන් කරලා ඉන්නේ සීමාවාසික පත්වීමක් ලැබෙනතුරු. ඉතින් ඒ සඳහන් කරලා තියෙනවා පියා විවාහයක් සිද්ධ වේවිද කොහොමද සිද්ධ කරන්නේ. එවැනි කේන්ද්‍රයක් දැකීම බැලීම මගේ සතුටට කරුණක්. මම ජීවිතේ වැඩිපුරම ආදරය කරන්නේ ගෞරව කරන්නේ වෛද්‍යවරුන්ට ගුරුවරුන්ට හෙදියන්ට තමයි විශේෂයෙන්ම සමාජයේ ගත්තම් පිටින් ගත්ත තම මොකද වෛද්‍යවරු නැත්තං ගුරුවරු නැත්තං ඔබට තේරෙනවා ඇති මේ සමාජය වැඩක් නෑ සමාජයක් නෑ. ඉතින් ඒ නිසා ඒ වෛද්‍යවරියක්ගේ කේන්ද්‍රයක් දැකීම සතුට කරුණක් වගේම හොඳ විවාහයක් අනාගතයේ සිදු වෙනවා පොරොන්දම් ගල්පල කරගන්න 2020 දී ඇගේ විවාහය සිද්ධ වෙයි අපිටත් ඇරියුම් කරන්න අපිත් එන්නම් විවාහය සවෙත්. මං කියවන මංජු පිරිස් මහත්තයා බොහෝ වෙලාවට අපිට මේ අපේ රටින් විතර නෙමෙයි විදේශ රටවලින් පවා ලිපි ලැබෙනවා. එවැනි ලිපියක් මේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා ශ්‍රීමලී ජයසිංහ මහත්මිය අපිට යොමු කරන්නේ. ඕස්ට්‍රේලියාවේ ශ්‍රීම දෙසැම්බර් වල උපදිනකොට 2018ට වයස අවුරුදු 54ක් සම්පූර්ණ වෙලා 55ක් ගෙවනවා. එහෙම නේද? හිමිවිත වේතු පන්දිනේ. තනි. සිරිමලි 64. එතකොට කන්‍යා ලග්නෙන් ඉපදුණු ඇය අවුරුදු 6යි මාස 8යි දින 25ක් වයස යන තුරු
රාහුගේ දසාව ගෙවලා විසි දෙක වෙනකන් ගුරුද හතලිස් එක වෙනකන් සෙනසුරුද පනස් අටක් වෙනකම් බුදද හැට පහ වෙනකන් කේතුද දසාගේ වෙන අතර ශල්ල කර්මවලට භාජනය වෙන්න පුළුවන් වෙලාවක් මේක කොහේ ලෝකේ හිටියත් සෞඛ්‍ය පිරියන වෙලාවක් මේක විසබීජ ශරීරගත වෙන්න තියෙන වෙලාවක් මේක අස්ති විනෙන්න තියෙන වෙලාවක් මේක ගින්දරෙන් පිච්චෙන්න තියෙන වෙලාවක් මේක නොකරපු වරදට චෝදන ලබන්න තියෙන වෙලාවක් මේක අන්තිම අපල කාලයක් නිසා පෞලේ ජෝතිර්වේදීතුමා හමු වී ප්‍රතිකර්මයක් කරගන්න කොහොමද ඔබතුමා එහෙම කියන්නේ එහෙම කියන එක පෙන්වන්නම් මේ කේන්ද්‍ර සටහන ඇගේ ලිපියේ තේ බව සඳහන් කරලා තියෙනවා මේ කිසිම දෙයක් නැහැ මේ දිනවල මේ ඇය සඳහන් කරලා තියෙන්නේ මේ සත්කමක් කරන්නට නියමිතයි නමුත් ඒ කිරීම සම්බන්ධව ඇයට ගැටලු තියෙනවා ඒ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේද ඒත් එක්කම මේ නඩු හබවලටත් පැටලිලා තියෙනවා කියලා මේ දේවල් ඇය ලිපියේ සඳහන් කරලා තියෙනවා මේ ඉතින් ඇය අපව සම්බන්ධ කරගන්නත් උත්සාහ දරූ බව සඳහන් කරලා තියෙනවා නමුත් අද දවසේ ඔන්න ඔබේ ලිපිය අපට තෝරා ගන්නට ලැබුණා अध्यापन ක්‍රීඩාවට බාහිර ක්‍රියාකාරකම් වලට දස්කම් විස්කම් පාන දරුවෙක් ඒ නිසා ළමයට ගුටි බෙට දිදී උගන්වන්න උත්සාහ ගත්තට වැඩක් නැහැ සහජ කුසලතාවයන් අපනම්වා ගැනීම සඳහා යා යුතු මග කියලා දුන්නා දරුවාගේ දරුවා තුලින් පෙන්눔 කරන දක්ෂතාව ඔස්සේ දරුවා ඉදිරියට යවන්න එවිට අම්මට සතුටු වෙන්න පුළුවන් අනාගතයක් දරුව හදලා දී. බලස් මුල්ලේ ඉඳලා නිලූකා යොමු කරන කේන්ද්‍ර සටහන්. නිලූකා 2013 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා ඉපදුණු දරුවට 2018ට අවුරුදු 5ක් නිමා කරලා 6 ගෙවනවා. මකර ලග්නින් ඉපදුනේ බුධගේ දසාව අවුරුදු 15යි මාස 9 දින 26ක් බුධ ගෙවලා 22 වෙනකන් කේතු. මකරින් උපත ලැබූ ආසනාවන්ත කේන්ද්‍රයක් මේක. නීච බංග රාජයෝගයක් තිනවා සස කියන පංචමහා පුරුෂ යෝගය තිනවා. දරුවගේ ඉදිරි අනාගතය හොඳයි. අධ්‍යාපනය සාර්ථකයි. ලොකු වෙනකොට නෑදෑයෝ පෙන්වන්න බැරි වෙයි. අනාගතයේ දෙමෝපියන්ට සතුටු වෙන්න පුළුවන් තැනකල් දරුවා ඉඳි දුව ඉඳි හොඳට ඉගෙන ගනි හරියට ගැන්නුව සරසවියට යයි වැලිගම ඉඳලා මල්කාන්ති යොමු කරන කේන්ද්‍ර සටහන් දෙදා සතේ යුනිවලි පුදුන දරුවා 2018ට වයස අවුරුදු 11යි තුලා ලක්නින් මේෂ නවාංශයෙන් තමයි පුදුනේ අවුරුදු 2යි මාස 6ක් රාහු 18ක් ගුරු දෙවනි උපත මේක දෙවනි උපත පුංචි කාලේ ජීවිතේ නැති වෙන්න ඕන දරුවෙක් පුංචි කාලේ රෝගියෙක් වෙන්න ඕන දරුවෙක් සෞඛ්‍ය පිරිහීම නිසා ඩෙමෝපිය වෛද්‍ය මධ්‍යස්ථානවල කාලය ගත කරගෙන රස්සියාදු වෙන්න ඕන පුංචි කාලේ මේ බබාගේ සෞඛ්‍ය ඒතරමඩ පිරිහෙන්න ඕන මේ කේන්ද්‍රයක් ජීවත් වෙලා ඉන්න ඉඳන් කේන්ද්‍රේ වන්නේ ඒකට සතුටු වීමට මේ ලිපිය සඳහන් කරලා තියෙන මංජු පිරිස් මහත්මයා මේ දරුවාට දැන් වසර ගණනාවක් තිස්සේ රෝගී තත්ත්වයක් තියෙනවා කියලා බටහිර වෛද්‍යවරුන් පවසලා තියෙන්නේ මාංශ පේශි දියවීම මස්කියුලා අනේ එවැනි රෝගී තත්ත්වයක් කියලා ඒත් එක්කම ප්‍රතිකාර නැහැ කියලත් සඳහනක් කියලා තියෙනවා ආයුර්වේද ප්‍රතිකාර වලටත් යොමු වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ අපි අද දවසේ ඒව සම්බන්ධ කරගන්න විදියක් නැහැ මොකද අපි සටහන යන බම් පෙන්නවා කිසිම දෙයක් එහෙම ලියලා නැහැ දරුවගේ කේන්ද්‍රේ ඉදිරි වැඩසටහනකදී සම්බන්ධ කරගන්න උත්සාහ කරමු අපි අනිවාර්යෙන්ම උත්සාහ කරමු මේ දක්ෂ ජෝතිර්වේදිකට තුන්වෙනි සැක් අවශ්‍යයි තුන්වෙනි සැකේදී ජෝතිර්වේදියාට අනාවැකි පෙරලා කිව හැකියි කටුනායකින්ලා කුමාරි මහත්මියම කරන කේන්ද්‍ර සටහන 1989 පෙබරවාරි මාසේ 13 වෙනිදා ඉපදුණු කේ එච් එම් සුරංග කසුම් 2019ට වයස අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා
සිංහලක්ණෙන් තුලා නවාංශකෙන් තමයි ඉපදලා තියෙන්නේ ඍග්වේද සාව මාස පහක් තිබෙදී 10 ඡන්දය 17 කුජ 35ක් රාහු ලක්ණේ කේතු සිට රාහුද හතට පැන සිටියොත් විවාහ ජීවිතයක මහා අවුලකින එතකොට වාසනාවන්ත දරුවෙක් ඉදිරි අනාගත උසස් රැකී රක්ෂා නිලතල් ලබන්නත් විදේශ ගමන් යන්නත් වාසනාව තිබුණත් විවාහයේ පමා දෝෂයක් ඇති වෙන්නට පුළුවන් නමුත් 2020 දී වයසින් ආගමෙන් ජාතියෙන් වර්ණයෙන් කුලමලෙන් උසමිටිකමෙන් මොකක් කරි අඩුවක් සහිත කෙනෙක් එක්ක විවාහ වීමේ වාසනාව තියෙනවා කඩවත ඉඳලා ප්‍රියංකා ශිරෝමි යොමු කරන කේන්ද්‍ර සටහන් 1989 ජනවාරි මාසෙ 20 වෙනිදා ඉපදිනකොට 2019 ජනවාරි වලට අවුරුදු 30ක් පිරුණා පුෂප ලග්නේ කන්‍යා නවාංශයේ ඉපදුනේ අවුරුද්දයි මාස දෙකයි දින 12 රාහු 17ක් වයස යනකම් ගුරු 36ක් වයස යනකම් සෙනසුරු ඔයා පෞලි ජෝතිර්වේදීතුමා හමු වී ප්‍රතිකර්මයක් කරගන්න ලග්න අෂ්ටම සෙනසුරේ රාශිකයක් ගෙවන්නේ එනිසා මේ රාෂ්ට්‍ර කපල කාලය සම්බන්ධව පෞලි ජෝතිර්වේදීතුමා හමු වී විතාම වැදගත් වෙයි. හඳයි අපි ඊළඟට තෝරාගන්නේ උඩුවෙල ඉඳලා රසිකා නිලන්ති යොමු කරපු කේන්ද්‍ර සටහන අපේ විමසමු ආචාර්ය මන්ජුල පිරිස් මහත්මට යොමු කරමු. හැබැයි මේ විරාමයෙන් අනතුරු රැඳිලා ඉන්න අපිත් එක්ක.